මොනවද පේන්නේ? ඈතින් පිටියක් පේනවා. කොච්චරක් විතර දුරින්ද? කිලෝමීටර් 3යි. ඇයිනම්න මොනවාර විශේෂ දැපේ නවාද? මා විචාර අලිලංචුවක්. උන් මේ පැත්තට එන්නේ. අයියෝ අලි, අපි දැන් මොකද කරන්නේ? කොහොමද අපි බේරෙන්නේ? අලිත් එක්ක දුවන්න මට නම් බෑ. කලබල නැතුව ඉන්න කොලිනෝ. අලි අලි විශ්සක දිග රංචුවා, අපි දැන් මොකද කරන්න දන්ද? අලි අපේ මූණට මුණ ගැහුනේ නැහනේ. ඒකින්ද අපි කලබල නොවි උන්ව මග ඇරලා යන්න බලමු. දනුද, අලි රංජු අපිට හම්බෙන්නේ නැති වෙයි කියලා ඔයාට හොඳටම ෂුවර්ද? අලි රංජු අපිට හම්බෙන්නේ නැහැ කියලා මං කොහොමද ෂුවර්කටම කියන්නේ? මං කිව්වේ අලි රංජු අපිට තාම හම්බුන් නැති නිසා උන්ව මග ඇරලා යමු කියලායි. නිම්න, මට හරියටම අලි රංචුව දැකපු ඩිරෙක්ෂන් එක පෙන්නන්න. ඇයිදීෂ? පොඩි ප්‍රශ්නයක්. අපිට අලි මගහැරලා යන්න බෑ නේද? GPS එකෙන් බ්ලොක් D එකට යන්න පාරවල් දෙකක් පෙන්නනවා. ඒත් ඒ දෙකෙන් කෝකේ ගියත් අපිට පිටිය මැද්දෙන් යන්නම වෙනවා. හැබැයි එකම චාන්ස් එකකට තියෙන්නේ පිටිය කිලෝමීටරක් විතර පළලයි. අපි කොහොම හරි කරලා ඒ අලි රංචුව මගහැරලා යන්න ට්‍රයි එකක් දෙමු. දනුද, අපි ලොකු අමාරුවක වැටෙන්න යනවා කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? මහා ලොකු වීරයා, මෙන්න බය වෙලා. වීරකමක් කියන්නේ මෝඩකමකට නෙමෙයි. අනතුරක් තියෙනවා කියලා දැන දැනත් එතෙන්ට යන එක වීරකමක් නෙමෙයි. ඒක මෝඩකමක්. වීරකමයි මෝඩකමයි තීරණය වෙන්නේ අපේ අරමුණක් එක්ක. අපේ අරමුණ හොඳ එකක්. අපිට ඕනේ කාලයේ වැලිතලාවෙන් වැහුණු අපේ උරුමයක් ගැන තොරතුරු හොයාගන්න. ඒ දේ කරන්න අවධානමක් ගන්න වුණොත් වීරකම හරි මෝඩකම හරි පැත්තකින් තියලා අපිට ඒ අවධානම ගන්නම වෙනවා. කොහොම වුණත් කොලිඳු කියන විදිහට අලි ඉස්සරහ වීරකම් පෙන්වන්න ගියේ අපි නිකන් මෝඩය වෙන්න හොඳ නැහැ. අපි කල්පනාවෙන් අලි රංචුව පහු කරලා යන්න ඕනේ. යමු. Oh,
City Hits.